මේ ප්‍රශ්නේ තියෙන්නේ බේරියම් ෆ්ලෝරයිඩ් වල ද්‍රව්‍යතාව පිළිබඳව. අපිට මතක තියෙන්න ඕනේ බේරියම් ෆ්ලෝරයිඩ් කියලා කියන්නේ ජලයේ මද වශයෙන් ද්‍රව්‍ය ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ඒ නිසා බේරියම් ෆ්ලෝරයිඩ් ජලයේ දිය කරපුවාම මේ විදිහ සමතුලිතතාවක් ඇති වෙන්නේ. එතකොට ද්‍රාවණයට ලැබෙනවා බේරියම් 2 ධන අයන සහ ෆ්ලෝරයිඩ් අයන. බේරියම් 2 ධන අයන හැදෙන්නේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල භෂ්මයෙන්. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දියවීමේ ප්‍රතික්‍රියාව ප්‍රතිවර්තය නොවන ප්‍රතික්‍රියාවක්. ඒ නිසා බේරියම් 2 ධන අයන ජලය සමග ප්‍රතික්‍රියා කරලා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ නැහැ. එනිසා බේරියම් ෆ්ලෝරයිඩ් ද්‍රාවණයේ බේරියම් 2 ධන අයන තිබුණට බේරියම් 2 ධන අයන ජලයේ සමතුලිතතාවට බලපෑමක් ඇති කරන්නේ නැහැ. ද්‍රාවණයේ තියෙනවා ෆ්ලෝරයිඩ් අයන. ෆ්ලෝරයිඩ් අයන හැදෙන්න හේතු වෙන්නේ හයිඩ්‍රෝෆ්ලෝරික් අම්ලය ජලය සමග ප්‍රතික්‍රියාව. ඒතොර හැදෙනවා හයිඩ්‍රෝනියම් අයන සහ ෆ්ලෝරයිඩ් අයන. හයිඩ්‍රෝෆ්ලෝරික් අම්ලය දුබල අම්ලයක් හින්දා හයිඩ්‍රෝෆ්ලෝරික් අම්ලය ජලය සමග ප්‍රතික්‍රියා ප්‍රතිවර්තියයි. ඒ කියන්නේ ෆ්ලෝරයිඩ් අයන වලට පුළුවන් හයිඩ්‍රෝෆ්ලෝරික් අම්ලය හදන්න ජලය සමග ප්‍රතික්‍රියා කරලා. එනිසා බේරියම් ෆ්ලෝරයිඩ් ද්‍රාවණයේ තියෙන ෆ්ලෝරයිඩ් අයන ජලය සමග ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රෝෆ්ලෝරික් අම්ලය හදනවා. ෆ්ලෝරයිඩ් අයනයක් ජලාණුවකින් H ධන අයනයක් ලබා ගත්ත හින්දා ඉතිරි වෙන්නේ හයිඩ්‍රොක්සයිඩ් අයන. එතකොට මේ ප්‍රශ්නේ අපිට සංසන්දනය කරන්න තියෙන්නේ ජලය තුර බේරියම් ෆ්ලෝරයිඩ් වල ද්‍රව්‍යතාවයි ජලීය ආම්ලික මාධ්‍යයක බේරියම් ෆ්ලෝරයිඩ් වල ද්‍රව්‍යතාවයි. ජලීය ආම්ලික මාධ්‍යයකදී හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය වැඩි. එතකොට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය වැඩි වුණාම හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය අඩු වෙනවා. හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය අඩු වුණාම නේචර්ලිය මූලධර්මයට අනුව ෆ්ලෝරයිඩ් අයනේ සමතුලිතතාව උත්සාහ කරන්නේ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය වැඩි කරන්න. ඒ සඳහා ෆ්ලෝරයිඩ් අයන සමතුලිතතාව ඉදිරි ප්‍රතික්‍රියාව දෙසට නැඹුරු වෙනවා. ඒ හින්දා ද්‍රාවණයේ ෆ්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය අඩු වෙනවා. එතකොට බේරියම් ෆ්ලෝරයිඩ් ජලයේ දීවීමේ සමතුලිතතාව උත්සාහ ගන්නේ නේචර්ලිය මූලධර්මයට අනුව ෆ්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය වැඩි කරන්න. ඒ සඳහා බේරියම් ෆ්ලෝරයිඩ් ජලයේ දීවීමේ ප්‍රතික්‍රියාවේ සමතුලිතතාව ඉදිරි ප්‍රතික්‍රියාව දෙසට නැඹුරු වෙනවා. එතකොට ෆ්ලෝරයිඩ් වල ද්‍රව්‍යතාව වැඩි වෙනවා. එහෙනම් ආම්ලික ද්‍රාවණයක් තුළ බේරියම් ෆ්ලෝරයිඩ් වල ද්‍රව්‍යතාව වැඩි, සංශුද්ධ ජලය තුළ බේරියම් ෆ්ලෝරයිඩ් වල ද්‍රව්‍යතාවට වඩා. ඒ හින්දා පළවෙනි ප්‍රකාශය සත්‍යය කියලා නිගමනය කරන්න පුළුවන්. දෙවෙනි ප්‍රකාශයේ තියෙන්නේ අම්ලයක බේරියම් ෆ්ලෝරයිඩ් දිය කල විට HF සෑදෙන නිසා KSP නියතව තබා ගැනීම පිණිස ජලීය බේරියම් 2 ධන අයන සාන්ද්‍රය වැඩි වේ කියලා. අම්ලයක් තුළ බේරියම් ෆ්ලෝරයිඩ් දිය කරපුවාම ෆ්ලෝරයිඩ් අයනේ සමතුලිතතාව ඉදිරි ප්‍රතික්‍රියාව දෙසට නැඹුරු වෙනවා. එතකොට ද්‍රාවණයේ තියෙන HF ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒ අදහස අරගෙන HF සෑදෙනවා කියලා හිතන එකේ වරදක් නැහැ. හැබැයි වඩා සුදුසු මේ සමතුලිතතාව HF දෙසට නැඹුරු වෙනවා කියලා තිබුණා නම්. එතකොට මොකද වෙන්නේ? ෆ්ලෝරයිඩ් අයන සාන්ද්‍රය අඩු වෙනවා. එතකොට බේරියම් ෆ්ලෝරයිඩ් වල ද්‍රව්‍යතාව ගුණිතය සමාන වෙනවා බේරියම් 2 ධන අයන සාන්ද්‍රණයේ ගුණකිරීම ෆ්ලෝරයිඩ් අයන සාන්ද්‍රණයේ වර්ගයට. ෆ්ලෝරයිඩ් අයන සාන්ද්‍රය අඩු වීමෙන්ද මේ ගුණිතය ද්‍රව්‍යතාව ගුණිතයට සමාන වීම සඳහා බේරියම් 2 ධන අයන සාන්ද්‍රණය වැඩි වෙන්න ඕනේ. එනිසා අපිට කියන්න පුළුවන් දෙවැනි ප්‍රකාශය සත්‍යයි කියලා. දෙවැනි ප්‍රකාශය මගින් පළවෙනි ප්‍රකාශය පැහැදිලි කරලා දෙනවා. එනිසා ප්‍රශ්න නිවැරදි පිළිතුර අංක 1.